මගේ මේ පළමු වීඩියෝ පටය නරඹන ඔබ සැමට ආයුබෝවන්. සාමාන්‍යයෙන් දැකිය නොහැකි ග්‍රිස්ලි වලසෙක් වතුරේ පීනන ආකාරය ඔබට මෙහි නැරඹිය හැකි. අප මේ වීඩියෝ පටිගත කිරීම කළේ ඇලස්කාවේ ටොංගාස් ජාතික වනාන්තරයේ ෆිෂ් ක්‍රීක් හි වන සතුන් නිරීක්ෂණ ස්ථානයේ. ෆිෂ් ක්‍රීක් යන කුඩා දියපාරට සැමන් මාළු එන්නේ බිත්තර දමා මිය යාමටයි. ඒ අතර ග්‍රිස්ලි වලසුන් එතනට පැමිණ මාළුන් වළඳන්නේ ශීත කාලයට අවශ්‍ය ශක්තිය තම ඇඟේ ගබඩා කර ගැනීමටයි. ෆිෂ් ක්‍රීක් දියපාර තිබෙන්නේ ඇලස්කාවේ ඉතා ඈත හයිඩ නමැති කුඩා ගම්මානයකයි. හයිඩ වෙත යා හැක්කේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ ස්ටුවට් නමැති කුඩා ගම්මානයක් හරහා. පළාතේ තිබු පතල් බොහොමයක් වසා දමා ඇති නිසා හයිඩ දැන් හොල්මන් නගරයක් වගේ. මහපාර අසල අතහට දමා ඇති ගොඩනැගිලි වලින් මේ බව හොඳින් පැහැදිලි වෙනවා. අප ග්‍රිස්ලි පීනනු දැක්කේ මේ ලස්සන ස්ථානයේ. පළමුව මේ වලසා තව එකෙක් සමග මාළු අල්ලා වළඳමින් සිටියා. ඔබට ඇසෙන පක්ෂීන් මාළු කෑමට ආ මුහුදු ලිහිණියන්. ඉන්පසු මේ වලසාට තමාගේ ගෙදර බලා යාමට සිතුණා. වලසා ගෙදර යන විටත් සැමන් මාළුන් අල්ලා කෑම නැවතුවේ නෑ. ඔහු වතුරේ ගැඹුරු අදියරකට පැමිණි පසුවයි තම පිහිනුම් ප්‍රදර්ශනය පටන් ගත්තේ. වලසා තම පාද හතරම යොදා පිහිනුවා. අපට පෙනුනේ පිහිනීමට බොහෝ උදව් වූයේ ඉදිරිපස පාද කියා. ඔහුගේ පිටපසු පාද දිගහැර තිබූ අතර පිහිනීමටත් උදව් වුණා. ඔහු බොහෝ විට තම හිස වතුරට උඩින් තබා ගැනීමට යොද දැරුවා. නෑමෙන් පසු බල්ලෙකුසේ සමහර විට ඔහු තම හිස සෙලෙව්වේ කන්වලට ගිය ජලයෙන් මිදීමටයි. අවසානයේ ග්‍රිස්ලි වලසා තමාගේ ඈත ඇති නිවස බලා නැවතත් පිටත් වුණා. අපි එතනට පසු දිනක් පැමිණුණා. එහෙත් ඔහු අපට නැවතත් මුණ ගැසුණේ නැහැ.